කාබන් මොනොක්සයිඩ එක්තරා නියදියක ඇත්තේ කාබන් 6014 සහ ඔක්සිජන් 8016 සමස්ථානික පමණි. කාබන් මොනොක්සයිඩ තවත් නියදියක ඇත්තේ කාබන් 6012 සහ ඔක්සිජන් 8018 සමස්ථානික පමණි. නියදී දෙක අතර සැලකිත වෙනසක් දක්වන ගුණාංග වනුයි. එතකොට පළවෙනි ගුණාංගයේ විදිහට දීලා තියෙන රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය සමස්ථානික වෙනස් වුණා කියලා වෙනසක් වෙන්නේ නැහැ. සමානයි. රසායනික ප්‍රතික්‍රියාශීලීත්වය සමානයි. දෙවෙනි ගුණාංගයට දීලා තියෙන්නේ මෞලීය ස්කන්ධය. එතකොට කාබන් 6014 සමස්ථානික පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14ක් විතර වෙනවා. ඔක්සිජන් 816 සමස්ථානිකයේ පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 16ක් විතර වෙනවා. මේ කාබන් මොනොක්සයිඩ් නියදී සාපේක්ෂ අණුක ස්කන්ධය 14 එකතු කිරීම 16 30ක් විතර වෙනවා. ඒ නිසා මේ කාබන් මොනොක්සයිඩ් නියදී මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 30ක් විතර වෙනවා. කාබන් 6012 සමස්ථානිකයේ පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හරියටම 12යි. ඔක්සිජන් 818 සමස්ථානිකයේ පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 18ක් විතර වෙනවා. එතකොට මේ කාබන් මොනොක්සයිඩ් නියදී සාපේක්෷ අණුක ස්කන්ධය 30ක් විතර වෙන්නේ. එනිසා මෞලික ස්කන්ධය ඒ කාබන් මොනොක්සයිඩ් නියදී මෞලයට ග්‍රෑම් 30ක් විතර වෙන්නේ. එනිසා මෞලීය ස්කන්ධෙත් ලොකු වෙනසක් නැහැ මේ කාබන් මොනොක්සයිඩ් නියදී දෙක සඳහා. තුන්වෙනි ගතිගුණය මෞලික පරිමාව. සමාන උෂ්ණත්ව පීඩන තත්ත්වයකදී තියෙන කාබන් මොනොක්සයිඩ් නියදී දෙකක් සැලකුවොත් එහෙම මෞලික පරිමාව ආසන්න වශයෙන් සමාන වෙනවා. එකට හේතුව මේ කාබන් මොනොක්සයිඩ් නියදී දෙකේ වෙනස් වෙන්නේ ඒ කාබන් මොනොක්සයිඩ් සෑදීමට හේතු වෙන පරමාණුවල නියෂ්ටි. එතකොට අණු දෙකේ බාහිරට ලොකු වෙනසක් නැහැ. ඒ නිසා සමාන උෂ්ණත්ව පීඩනවලදී මෞලීය පරිමා සමානයි. හතරවෙනි ගතිගුණයේ විදිහට දීලා තියෙන්නේ සම්මත උෂ්ණත්ව පීඩනයේදී ඝනත්වය. එතකොට පරිපූර්ණ වායුවකට අදාළ ඝනත්වය PM සමානයි DRT කියන සමීකරණයෙන් ලැබෙනවා. එතකොට ඝනත්වය තීරණය වෙන්නේ PM බෙදීම RT වලින්. සමාන උෂ්ණත්ව පීඩනයේ පවතින කාබන් මොනොක්සයිඩ් නියදී දෙක සලකන්න පුළුවන්. එතකොට මේ නියදී දෙකේ මෞලික ස්කන්ධ ආසන්න වශයෙන් සමානයි. එතකොට ඝනත්වය ආසන්න වශයෙන් සමාන වෙන්න ඕනේ. කෙනෙක් තර්කයක් යොදන්න පුළුවන් කාබන් මොනොක්සයිඩ් පරිපූර්ණව හැසිරෙන්නේ නැහැ කියලා. එතකොට මේ පරිපූර්ණව හැසිරෙන්නේ නැති ගතිය මේ කාබන් මොනොක්සයිඩ් නියදී දෙකටම එක විදිහට බලපානවා. එනිසා ඝනත්වයේ සැලකිතු වෙනසක් නැහැ. සම්මත උෂ්ණත්ව පීඩනවලදී ඝනත්වය ආසන්න වශයෙන් සමානයි. පස්වෙනි ගතිගුණය ස්කන්ධය අණුව සංයුතිය. අපිට පුළුවන් ස්කන්ධය අණුව කාබන් සංයුතිය සලකා බලන්න. එතකොට කාබන් පරමාණුවේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 14ක් විතර වෙනවා. අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධය 30ක් විතර වෙනවා. එතකොට මේ ප්‍රකාශය සුළු කරපුවාම මේ කාබන් මොනොක්සයිඩ් නියදිය සඳහා කාබන් ස්කන්ධ ප්‍රතිශතය ලැබෙනවා. ඒ විදිහටම අපිට පුළුවන් මේ කාබන් මොනොක්සයිඩ් නියදිය සඳහා කාබන් ස්කන්ධ ප්‍රතිශතය ගණනය කරන්න. කාබන් 6012 සමස්ථානික පරමාණුක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 12යි. සාපේක්ෂ අණුක ස්කන්ධයේ අණුවේ 30ක් විතර. එතකොට මෙන්න මේ ප්‍රකාශය සුළු කරපුවාම මේ කාබන් මොනොක්සයිඩ් නියදිය සඳහා කාබන් ස්කන්ධ ප්‍රතිශතය ලැබෙනවා. මේ කාබන් මොනොක්සයිඩ් නියදි දෙක සඳහා කාබන් ස්කන්ධ ප්‍රතිශතය අසමාන බව පැහැදිලිව පේනවා. ඒ නිසා මේ නියදි දෙකේ සැලකිත වෙනසක් දක්වන ගුණාංගය වෙන්නේ ස්කන්ධය අණුව කාබන් සහ ඔක්සිජන් ප්‍රතිශත සංයුතිය. ඒ නිසා මේ ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 5.